ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තවත් නව සොයා ගැනීමක් ලෙස සතිර සමරවික්‍රම හඳුන්වන්න පුළුවන්. නිතර දේශීය ක්‍රිකට් පිටියේදී දක්ෂතා දක්වන ක්‍රීඩකයෙකු වන සතිර පසුගිය කාලයේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම, ශ්‍රී ලංකා දෙවැනි පිර හා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම්වලට ක්‍රීඩා කරමින් දක්ෂතා දක්වන්නට සමත් වුණා. අපිට මතක ඇතේ ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම චිත්‍රපට නැරඹීමටද දැඩි කැමැත්තක් දක්වන සදිර කැමැතිම චිත්‍රපට කීපයක් පිළිබඳව අපිට පැවසුවා. මම ෆිල්ම්සට ගොඩක් කැමති, ප්‍රිය කරනවා. ඉතින් මගේ මූවිස් පහෙන් මම පස්වෙනි තැනට මම මේ කියන්නේ ඇවෙන්ජර්ස් මූවිස් වල එන් ගේම් මූවි එක. ඉතින් මොකද පොඩි කාලේ ඉඳන් අපි ගොඩක් සුපර් හීරෝස්ට ගොඩක් කැමති. ඉතින් පොඩි කාලේ ඉඳන් එකට ආසාව තිබ්බා. ඉතින් ඒ ඇවෙන්ජර් සීරිස් එකට වගේ මම ආසයි. එවලින් එන් ගේම් එක මම පස්සේ තැනට දානවා. මම හතරවෙනි තැනට දාන්නේ අපටා මූවි එක. ආපු ඇනිමේෂන් ඇක්ෂන් මූවිලින් ඒක තමයි මම ආස මූවි එක. මොකද ගොඩක් වෙනස් කරන චිත්‍රපටයක්, ගොඩක් ප්‍රසිද්ධත් වුණා. ඉතින් මමත් ආස මූවිස් වලින් ඒක ගොඩක් ආස තැනට මම දානවා. ඉතින් මගේ හතරවෙනි තැනට මම දාන්නේ අපට මූවි එක. මම තුන්වෙනි තැනට දාන්නේ මගේ මූවිස් වලින් ග්ලැඩියේටර් මූවි එක. ඒකේ රංගපාන රසල් ක්‍රෝ කියන නළුවට මම ගොඩක් ආසයි. ඉතින් ඒකේ ස්ටෝරි එකත් ගොඩක් ඉන්ට්‍රෙස්ටිං ස්ටෝරි එකක්. ඉතින් මම මගේ තුන්වෙනි තැනට මගේ මූවි එක විදිහට දාන්නේ ග්ලැඩියේටර් මූවි එක. මගේ දෙවෙනි තැනට මම දාන්නේ රොකි මූවි එක. මොකද ඒකෙත් රංගපාන්නේ මම ආස නළුවෙක්, එයා සිල්වෙස්ටර් ස්ටැලෝන්. මම පොඩි කාලේ මගේ තාත්තා තමයි මේ මූවි එක ගෙදරට මම හිතන ගෙනාවේ. ගොඩක් පරණ චිත්‍රපටයක්. ඒකේ තියෙන ස්ටෝරි එක අර වැටිලා ඉන්න චරිතයක් කොහමද අමාරු ස්ථානවලින් උඩට එන්නේ කියලා. ඉතින් මගේ හිතට වැදුනා ගොඩක්. ඒ කියන්නේ මම මොටිවේට් වෙන්න පවා මේ මූවි එක ගොඩක් වෙලාට පොඩි කාලේ ඉඳන් බලලා තියෙනවා. ඉතින් මම දහවතාවක් විතර මූවි එක බලලා තියෙනවා. ඉතින් මේ මූවි එක මගේ දෙවෙනි තැනට මම දානවා. මගේ පළවෙනි තැනට මම දාන චිත්‍රපටය තමයි ස්පයිඩර්මෑන්. ඒක 2002 වසරේදී නිකුත් වුණු පළවෙනි ස්පයිඩර්මෑන් මූවි එක තමයි මම ගොඩක්ම ප්‍රිය කරන්නේ. මම හිතන්නේ මම පොඩි කාලේ ටීචර්ස්ලාගේ බැනුම් අහලා පවා තියෙනවා මේ මූවි එකේ කරන එක එක දේවල් පාසලේදීත් කරලා. ඉතින් 2002 වසරේදී චිත්‍රපටය මේ වුණේ ස්පයිඩර්මෑන් 1 චිත්‍රපටය. ඉතින් මං මූවීස් බලනවා ගොඩක්. හැබැයි මගේ ආසම චිත්‍රපටය ඉදිරියට මම කියන්නේ ස්පයිඩර්මෑන් 1 චිත්‍රපටය.